ස්වාමීන් වහන්ස, දැන් මෙවැනි අසභ්‍ය දේ ප්‍රිය කරන අමනුෂ්‍ය කොටස් ඉන්නවා. මේ අමනුෂ්‍ය කොටස් තවදුරටත් තරුණ තරුණියන්ව තමන්ගේ ගොදුර බවට පත් කරගන්නවා නේද ස්වාමීන් වහන්ස? එහේ, ඒක කණ්ඩායම් දෙකම තියෙනවා. තේන්නාද? එක පැත්තකින් ඒගොල්ලෝ මේ පීඩාවට පත් වෙනවා, දේශයට ලක් වෙනවා. අනිත් පැත්තෙන් ඕනා මේවාට කැමති පිරිසක් ඉන්නවා. මේ මනුස්ස ලෝකේ කාමච්ඡන්දයන්ට කැමති, කාමයන්ට විකෘති කාමයන්ට කැමති අය වගේ අමනුෂ ලෝකෙත් එහෙමයි. දැන් අපි බලමු, ඉස්සර දැන් කෙනෙක් නාන තොටු පොලක් ගත්තාම, නැත්තම් ඔය ගෝල් ෆේස් එකේ ඒ කාලේ අපි දකිනවා, ඔය කොහේ හරි දෙන්නේ ආදරය කරන තැනදී කවුරු හරි හැංගිලා බලන් ඉන්නවා. ඒකෝ දැන් බලන්න, සමහර අවස්ථාවල අර තදබද තියෙන අවස්ථාවල බස් එකකට යන්න බෑ කාන්තාව. විකෘති කාමාශාවන් තියෙනයි දුම්රියක යන්න බෑ. සමාජයේ නිදහසේ යන්න බැරි අවස්ථා තියෙනවා. එතකොට මෙවැනි විකෘති කාමාශාවන් දරාගත්ත ඇය නෝනා මැරෙන වෙලාවේ කාමාශාවන් උපාදානය කරගෙන අර විකෘති අමනුෂ්‍යයන් හැටියට උපදේ. දැන් සමහර බස්වල මේ විකෘති අමනුෂ්‍යය යනවා. ඒ විකෘති කාමාශාවන් ලබන අපි දන්නේ නැහැ. නාන තොටුපොලේ, නාන කාමරයේ මේ සෑම තැනම නෝනා අර විකෘති අමනුෂ්‍යයන් නිරේතුරුව ඉන්නවා අර කාමාශාවන් ලබන. සමහරු කියන්නේ කළු කුමාර දෝෂය වැළඳුණා කියලා. සමහර කියන්නේ ඒ මොකද්ද? ඒ කියන්නේ ශරීරයේ ගඳ ගහනවා, දාඩිය දනනවා, ඒ වගේ. මොකද්ද මේ වෙන්නේ? අර විකෘති ආශාවන් තියෙන සමහර ප්‍රේතයෝ නෝනා උපදින්නෙම අර සිල්වත්භාවයෙන් දුර්වල කාන්තාවන්ගේ මේ කිහිලිවල ඉකිලිවල උපදින අමනුෂ්‍යයන්. ඒගොල්ලෝ උපත ලබන්නේ නැහැ. මොකද ඒවා උපාදානය කරගෙන ඒගොල්ලෝ ජීවත්. එයාර කුණු ආසාවන් උපාදානය කරගෙන, ඒවා උපාදානය කරගෙන ජීවත් වුණාට පස්සේ අන්න අර මිනිස්යාට හැමදාම දාඩිය දානවා, ගඳ ගහනවා, අන්න කියනවා කළු කුමාරු දිස්ති වැහුණා කියලා. ඒ අය හර අමනුෂ්‍යයන් ඇවිල්ලා උපාදානය කරගන්න. ඒතකොට එවැනි තත්වයකට පත් වෙන්නේ නෝනා සද්ධාවෙන් සීලෙන් දුර්වලයිම. එනද ඒවෙන් ශක්තිමත් අයට කවදාකවත් ඒ අනතුරු වෙන්නේ නැහැ. ඒ නිසා අපි නිරේතුරුව දකින්න ඕනේ වර්තමාන සමාජයේ නිරේතුරුවම මේ අපිට පෙනෙන විකෘති කාමාශාවන් තියෙන මිනිස්සෙයින්ට වඩා නෝනා අමනුෂ්‍ය ලෝකේ නොපෙනෙන විකෘති කාමාශාවන් තියෙන අය වැඩි. ඒ නිසා නිරේතුරුව Taman දක්ෂ වෙන්න ඕනේ ඇඳුමක් පැළඳුමක් අඳිද්දි, ගෙදර ජීවත් වෙද්දි, ඔබේ නිදන කාමරයේ ජීවත් වෙද්දි, නාන කාමරයේ නාද්දිත් නෝනා කවදාක්වත් අපි අඩ නිරුවතින් ඉන්නවායි කියන කාරණයට යන්නේ. ඒක දරුවන්ටත් පොදු දෙයක්. සමහර විකෘති කාමාශාවන් තියෙන ඇය ඉන්නවා නෝනා, ඒගොල්ලෝ ඉලක්ක කරන්නේ දරුවන් තමයි. දරුවන්මයි සමහරට අවුරුද්ද දෙකද තුනද හතරද පහද කියලා ප්‍රශ්නේ එන්නේ. ඒගොල්ලෝ ඉලක්ක කරන්නේම දරුවන්මයි. ඒතකොට මෙවැනි දරුවන් ඉලක්ක කරන මේ විකෘති කාමාශාවන් තියෙන අය මැරෙන මොහොතේ ඒගොල්ලෝ අර විකෘති කාමාශාවන් තියෙන ප්‍රේතව හැටියට ඉපදුණා. ඒගොල්ලෝ ඉලක්ක කරන්නේ අර දරුවන්. ඒ නිසා නිරේතුරුවම දරුවෙකුට උනත් කවදාක්වත් නිර්වස්ත්‍රව නින්දට යන්න දෙන්න එපා. අඩ නිරුවතින් නින්දට යන්න දෙන්න එපා. අමනුෂ්‍ය හානිය කරනවා කියන්නේ අමනුෂ්‍යින්ගේ බැල්ම වැඩි වෙන්න ඒ ළමයාට කාමයන්ට යන්න තියෙන හිත වැඩි වෙනවා. මොකද හුඟක් අය gederade ඉන්නේ අඩ නිරුවතින්. එක කොට කල්සමක් ඇඳගෙන, එක්ක මොකක් හරි ඇඳගෙන. වර්තමානයේ නාන කාමර හැම gederකම තියෙන නිසා දොර ලොක් කරගෙන නාන්නේ නිරුවතින්. අඩ නිරුවතින්. තේන්න. ඒතකොට මේ ඔබ අඩ නිරුවතින් නැහැවත් ඔය නාන කාමරේ අර විකෘති ප්‍රේතයෝ 10 12 15 ඉන්න පුළුවන්. ඒතකොට ඒගොල්ලන්ගේ බැල්ම වැටෙද්දි දිගට වැටෙද්දි නෝනා ඒගොල්ලන් දන්නේම නැතුව කාමාශාවන් දිට යනවා. වර්තමාන තරුණයන් නුඟක් වෙලා තින්නේ එකයි. අර පැත්ත වැඩෙන්න අර ශරීරය එළියට පෙන්නන්න අඩ නිරුවත් වෙන්න අර අමනුෂ්‍යයින්ගේ ග්‍රහණය වැඩි වෙනවා අපි වටේ. ඒ වැඩි වෙනකොට නෝනා හිතා ගන්න බැරි විදියට ළමා කාලෙදිම කාමයන්ට හිත දුවනවා. මේ සමාජයෙන් ලැබෙන උත්තේජනයත් වැඩි ඒ පැත්තට අන්න විකෘතිය කරාම යන. ඒ නිසා නිරේතුරුවම දරුවෙක්වත් කවදාකවත් අපි දන්නවා රස්නේ වැඩි කියලා සමහර අම්මලා ඇඳුම් ඔක්කොම ගලවලා දරුවාව නිදි කර. දරුවා වුණත් නාන කාමරේ නානවා නම් අඩු වශයෙන් කොට කල්සමක්වත් අඳලා නාන්න පුරුදු වෙන්න. මොකද එවැනි දේවල් තුලිනුත් නොනා බලවත් අනුතුරු සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා නිරේතුරුව අමනුෂ්‍ය ලෝකයේ ඔයිට වඩා භයානක දේවල් තියෙනවා. බුදුරයන් වහන්සේ දේශනා කරනවා මේ අමනුෂ්‍ය ලෝකයේ තියෙනා වූ භයානක දේවල් නොදකින නිසාමයි, නොදන්න නිසාමයි තවත් මිනිස්යා මේ ලෝකයේ තුල මේ විදිහට දුක් විඳින්න ගමන් කරන්නේ. ඒවා දකින්නේ නැහැ. මොකද අමනුෂ්‍ය ලෝකයේ මේ අමනුෂ්‍ය වගේම නොවනා තිරිසන් අමනුෂ්‍ය ලෝකෙකුත් තියෙනවා. භූත තිරිසන් අමනුෂ්‍ය ලෝකයක් තියෙනවා. දැන් මේ තලගොයෙක් ඉන්නවා වගේ භූත තලගොයෙක් ඉන්නවා. මේ මැස්ස මදුරුව ඉන්නා වගේ භූත මැස්ස මදුරුව ඉන්නවා. ඒක සමාධියෙන් තමයි කවදා හරි දකින්නේ. එවැනි අය නෝනා සමහර විට අපේ ශරීරය ඇතුළට රිංගන්නත් පුළුවන්. එනේ භූත මැස්සෙකුට, භූත මැගලුවෙකුට අපේ ශරීරය ඇතුළට රිංගන්න පුළුවන් අවශ්‍යයි. කරලා පීඩාවන් සිද්ධ කරන්න පුළුවන්. නමුත් මේවාට එකම හේතුව නෝනා විසඳුම දේවාල පස්සේ යනවා, යంత్ర මන්ත්‍ර ගුරුකම් කරනවා නෙමෙයි. ඒවා තුළින් තව තව ඒවා උච්ච වෙනවා. කළ යුත්තේ සද්ධාව තුළ, සීලය තුළ, ශක්තිය.
සද්ධාවයි මුල් වෙන්නේ. සද්ධාව කියන්නේ පන්සල් යනවා කියන කාරණේ නෙමෙයි. ස්වාමීන් වහන්සේලාට වන්දනා කරනවා කියන කාරණේ නෙමෙයි. අද වර්තමානයේ මේක සම්පූර්ණයෙන්ම වැරදි විදිහට ජීවිතයට ගන්න. සද්ධාව කියන්නේ බුදුරජාණන් වහන්සේට අදාළව ජීවත් වෙන. බුදුරජාණන් වහන්සේ යමක්ද අපිට කියලා තියෙන ඊට අදාළව අපි ජීවත් වෙන. බුදුරජාණන් වහන්සේ දරුවෙකුට මොකද්ද කියලා තියෙන්නේ? බුදුරජාණන් වහන්සේ දරුවෙක්ගෙන් කවදාක්වත් සද්ධාව නෙමෙයි මුලින් බලාපොරොත්තු වෙන්නේ. සීලය නෙමෙයි මුලින් බලාපොරොත්තු වෙන්නේ. දරුවෙකුට සද්ධාව සීලය මතු කරගන්න බෑ මුලින්ම. එයාට කරගන්න බෑ. බුදුරජාණන් වහන්සේ දරුවෙක්ගෙන් බලාපොරොත්තු වුණේ මෛත්‍රියයි මුලින්. සද්ධාවවත් සීලයත් බුදුරජාණන් වහන්සේ දරුවෙක්ගෙන් බලාපොරොත්තු වුණේ නැහැ. මෛත්‍රියයි බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු.